චන්න මේනියක් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ චන්න ඇන්ඩ් රෝ කියන මාළුව ගැන පොඩි ইনফরমේෂන් ටිකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. චැනල් එකේ ගොඩක් යාළුවෝ ඉල්ලලා තිබ්බා මේගොල්ලෝ ගැන සිංහලෙන් රිවිව් එකක් දෙන්න කියලා. ඒ හින්දා දැන් ඉඳන් අපි පුළුවන් විදිහට චන්න මාළු ගැන ඉස්සරහට තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ චැනල් එකේ ප්‍රධාන අරමුණ මේ චන්න මාළු පිළිබඳ අපේ කට්ටිය දැනුවත් කරන්නයි, රිවිව් දෙන්නයි, ඒගොල්ලන්ගේ ටැංක් සෙටප් වලට බලේඩ වුණා බෙහෙත් වුණාද ඒ වගේ දේවල් ගැන කියලා දෙන්න තමයි චැනල් එකේ ප්‍රධාන අරමුණ උනේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ එක ලයික් එකක් දෙන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. අපි අප්ලෝඩ් කරන හැම වෙලේම ඔයාලට නොටිෆයි වෙනවා. අපි එහෙනම් බලමු අද චන්න ඇන්ඩ් රෝ ගැන. චන්න ඇන්ඩ් රෝ මුලින්ම විස්තර කරලා තියෙන 2013 දී ඇන්ඩ් රෝ රාවෝ කියන විද්‍යාඥයා විසින් තමයි මේගොල්ලන් හඳුනාගෙන තියෙන්නේ. ඇන්ඩ් රෝ රාවෝ කියන විද්‍යාඥයාට කරන ගෞරවයක් වෙනස තමයි මේ ඇන්ඩ් රෝ කියන නම මේ මාළුවට දීලා තියෙන්නේ. ඉන්දියාවේ ඊසාන දිග බ්‍රහ්මපුත්‍ර ගංගාවේ තමයි මේගොල්ලෝ ඉන්නේ. බිෂෝපා කියන නගරය ආසන්නයේ මඩවගුරුගෙන් තමයි මුලින්ම හොයාගෙන තියෙන්නේ. එක තියෙන්නේ බටහිර බෙංගාලයේ. චන්න ඇන්ඩ් රෝ කියන්නේ ඩෝෆ් වර්ගයට අයත් මාළුවෙක්. ඒ කියන්නේ අඟල් 10 12ට වඩා අඩුවෙන් වර්ධනය වෙන මාළුවට තමයි ඩෝෆ් වර්ගයේ ස්නේක් කියලා කියන්නේ. තව චන්න ඇන්ඩ් රෝ පෙල්වික් ෆින්ස් එමත ශ්‍රෝණිවරල් නැති චන්න මාළුන්ගෙන් එක්කෙනෙක්. මේගොල්ලන්ගේ වර්ධනය ගැන ගත්තොත් අඟල් 4ක් 6ක් අතර ප්‍රමාණයකට වර්ධනය වෙනවා. ඇගේ පාට අලු පැහැයක් තමා ගන්න. අලු පැහැයට උරු නිල් පාටක්, වරල් නිල් පාටයි. තව මේගොල්ලන්ගේ වර්ග දෙකක් ඉන්නවා, රෙඩ් ඇන්ඩ් රෝ සහ බ්ලූ ඇන්ඩ් රෝ කියලා. රෙඩ් ඇන්ඩ් රෝ කියන වර්ගයේ වරල් වල සහ ඇගේ රතු පැහැය ගොඩක් දකින්න පුළුවන්. බ්ලූ කිය වර්ගය ගත්තොත් නිල් පාට වරල් වලින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. චන්න ඇන්ඩ් රෝ මේල් එහෙම නැත්නම් පිරිමි වංශයෙන්ගේ පෘෂ්ඨීය වර්ල ඩෝසල් ෆින් එක ගොඩක් උසයි ෆීමේල් එක්කෙනෙක්ට වඩා. එහෙනම් ලේසියෙන්ම මේගොල්ලන්ගේ මේල් ෆීමේල් හඳුරගන්න පුළුවන්. ගොඩක් පිරිමි වංශයෙන්ගේ පෘෂ්ඨීය වර්ල උසයි ගැරු වංශයෙන්ට වඩා. ඒ වගේම ගොඩක් ලස්සනත් පිරිමි වංශයා. එහෙනම් ගොඩක් අය හදන්න ගද්දී මේල් අය තමයි හදන්න ගන්නේ. ගැහැණු මත්ස්‍යයෝ ඇඟේ පොඩි රතුපාට මාකින්ස් දකින්න පුළුවන්. ගොඩක් රෙඩ් ඇන්ඩ් රෝ කෙනෙක් වගේ නෙමෙයි, සාමාන්‍යයෙන් රතු පැච් ටිකක් දකින්න පුළුවන් ෆීමේල් එක්කෙනෙක්ගේ. ඩෝසල් ෆින් එක පිටිමි මත්ස්‍යෙක් තරම්ම උසට වැඩෙන්නේ නැහැ. ඒ වුණාට අලංකාරයි. චන්න මාළුන්ට සාමාන්‍යයෙන් pH අගය 6ක් 7.5 අතර වගේ පරාසයක් තුළ ජීවත් වෙන්න පුළුවන්. මේගොල්ලන්ටත් එහෙමම තමයි. මේගොල්ලන්ගේ උෂ්ණත්වය ගණන් ගත්තොත් සෙල්සියස් අංශක 20ත් 28ත් 30ත් වගේ පරාසයක් වල හැඩ ගැහුණාම ඉන්න පුළුවන්. මේගොල්ලෝ සාපේක්ෂව ගත්තොත් ගොඩාක් කාම් එහෙම නැත්නම් කලාකාරී මට්ටමේ ඉතා අඩු ස්නේක් හෙඩ් වර්ගයක් විදිහට නම් කරන්න පුළුවන්. අද ගොඩක් ස්නේක් හෙඩ්ලා ගොඩක් වසයි. මේගොල්ලෝ එහෙම ලොකුවටම වස වෙන්නේ නැහැ. තනියම හෝ කණ්ඩායමක් වශයෙන් ලොකු ටැංකියක් තියෙනවා නම් ඇති කරන්න පුළුවන් මේගොල්ලන්ව. අපට ගොඩක් වෙලාවට පෙයාර එකක් හරි තනියම හරි හදනවා නම් තමයි හොඳ වෙන මාළු එක්ක මිශ්‍ර කරන්නේ නැතුව. මොකද මේගොල්ලන්ගේ ස්වභාවික චාරය රටා එහෙම බලා ගන්න පුළුවන්. මේගොල්ලෝ හොඳ pet කෙනෙක් විදියට චන්න ඇන්ඩ් රෝ හඳුන්වන්න පුළුවන්. බොහොම මිත්‍රශීලී වෙනවා. මේගොල්ලෝ හදන්න පුළුවන් ටැංක් සයිස් එක ගැන ගත්තොත් සාමාන්‍යයෙන් අඩි දෙක මාරක වගේ ටැංක් එකක් තමයි රෙකමන්ඩ් කරන්න පුළුවන් තනි මාළුවෙට. මොකද අපි උනත් කැමති නෑනේ පොඩි කාමරයකට කොටු වෙලා ඉන්න. ඒ අපි හදන සතෙක්ට උනත් ඒ සැලකිල්ල දක්වන්න ඕනේ. හින්දා සාමාන්‍යයෙන් අඩි දෙක මාරක් ගල් 15ක් වගේ පළල් ටැංක් එකක් තමයි හොඳ. මේගොල්ලන්ගේ ටැංක් එක නම් අනිවාර්යයෙන්ම උඩින් ආවරණය කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ දක්ෂයි පණින්. ගොඩක් පිටරටින් එන
ස්නේක් හෙඩ්ලා මේ ලංකාවේ බ්‍රීඩ් වෙන අඩවිය එමුණට ඇන්ඩ්‍රෝ කියන වර්ගය ලංකාවේ කීප දෙනෙක් ආම බ්‍රීඩ් වුණා මේ මංගා වින්න මාළුවත් මේ ලංකාවේ බ්‍රීඩ් වෙච්ච මාළුවෙක් අපි ගොඩක් අය අඳුරන ආමෝද්දේශන් මල්ලිකාව තමයි මෙයා බ්‍රීඩ් වෙලා හැදුනේ මම හිතන්නේ 2019 තමයි යාගා බ්‍රීඩ් උනේ මට හම්බුනේ 2020 දී දැන් අවුරුදු දෙකක් වගේ වෙනවා මෙයාට මෙයා මේල් එක කෙනෙක් මට හම්බෙද්දී අඟල් 4-5ක් වගේ තමයි හිටියේ දැන් නම් අඟල් 6ක් වගේ ඉන්නවා මෙයා ගැන කතා කළොත් මෙයා ඉන්නේ අඩි 2.5යි අඩියක් පළල අඟල් 15ක් උසට ඇඟිලිද සබ්ස්ට්‍රේට් එක විදිහට දාලා තියෙන්නේ රිවර්ස් හෑන්ඩ් අපි එතකොට තව ඩ්‍රිෆ්ට් උට් ටිකක් දාලා තියෙනවා මෙයාට හයිඩින් ප්ලේස් එකක් විදිහට මුට්ටියක් දාලා තියෙනවා ප්ලාන්ට් විදිහට මම මේකේ යොදාගෙන තියෙන්නේ අනුබියස් නාන සහ අනුබියස් බාටරි එක තව මම දාලා තියෙනවා කෙටල පැලයක් දාලා තියෙනවා තව ඒ වගේම දියකෝවා කියන වර්ගෙන් මම ප්ලාන්ට් තුනක් දාලා තියෙනවා මේකේ ෆිල්ට්‍රේෂන් විදිහට මම දාලා තියෙන්නේ බයෝ ස්පොන්ජ් දෙකක් ස්පොන්ජ් ෆිල්ටර්ස් දෙකක් රන් වෙනවා මේ ටැංක් එකේ සාමාන්‍යයෙන් සති දෙකකට පාරක් වගේ 30% ක වගේ වෝටර් චේන්ජ් එකක් දෙනවා මොකද මේ තනි මාළුවා ඉන්නේ වැඩි ටැංක් එක ජරා වෙන්නේ එහෙම නැහැ ලයිට් එක දාලා තියෙන normal aquarium ලයිට් එක සාමාන්‍යයෙන් දවසට පැය 5ක් හෝ 6ක් වගේ තමයි දාලා තියෙන්නේ මෙයාට ෆීඩ් කරන්නේ මම පැලට්ස් විතරයි ඕන චන්න මාළුවට සාමාන්‍යයෙන් පැලට්ස් මාළු වර්ග ඉස්සෝ වගේ දේවල් ෆීඩ් කරන්න පුළුවන් මෙයාට මම දෙන්නම් පැලට්ස් විතරයි දෙන්නේ හිකරි කානිවෝ කියන පැලට් එකයි හිකරි සික්ලිඩ් බයෝගෝල් ප්ලස් කියන පැලට් එකයි ඔයගොල්ලන්ට පේනවා ඇති මම ෆොටෝ එකක් දාන්නම් පැලට්ස් වර්ග දෙකේ ලංකාවේ ගන්න තියෙනවා මේවා සාමාන්‍යයෙන් මම ෆීඩ් කරන්නේ මෙයාට නම් මේ දෙක කලව මේ තමයි දෙන්නේ මාරුවෙන් මාරුවට දවස් 3කට සැරයක් වගේ තමයි මෙයාට ෆීඩ් කරන්නේ කානිවෝ පැලට්ස් නම් පැලට්ස් 3ක් හෝ 4ක් බයෝ ගෝල්ඩ් එකකින් නම් පැලට්ස් 6ක් 7ක් වගේ දෙනවා මුලින්ම හදන මාළුවෙක් විදියටත් හොඳම මාළුවෙක් තමයි මේ චන්න ඇන්ඩ්‍රෝ කියන්නේ ලොකු මුදලක් උනේ නම් නැහැ මේ දවස්වල නම් මිල කොහොමද කියන්න මම හරියටම දන්නේ නැහැ මාර ෆ්‍රෙන්ඩ්ලි ඔයගොල්ලෝ පේන ඇති මගේ කෙනා ඇඟිල්ලට පයින් හැටි බලු පැටියෙක් වගේ තමයි තනියම හදද්දි මේගොල්ලෝ මාර ඉදිර අපිත් එක්ක බොන්ඩ් වෙනවා අද පළවෙනි වීඩියෝ එක අපේ මේ වගේ පොඩි විස්තරයක් එක්ක අරන් ආපෝ තවත් ඉස්සරහට තවත් චන්න වර්ග ගැන වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න කමෙන්ට් කරන්න ඔයගොල්ලන්ට කවුද නම් දැනගන්න ඕනි කියලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න තව වීඩියෝ එකකින් ආය හම්බෙමු